මංකු හරි දැනකට එනවා කියන ආරංචි විතරයි යවන්න ඕනේ එතන 17000 පොලිසිය දානවා. අර මේ රටේ වැදගත්ම දාන පොලිසිය දාන උනේ තැනක. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන තැන පොලිසිය දෙන්නයි දාලා තියෙන්නේ. ඒකෝර දැන් මේ මේ දේශබන්දු මොනවද කරන්නේ මේ? දේශබන්දුට ඔය ඇත්තටම වෙන වැඩ තියෙනවනේ. යාට සිහින දකින්න තියෙනවා ඊළඟ පොලිස්පති වෙන්න. ඊට පස්සේ මෙතන මේ අර අරගලේ සලි ටික හොරකම් කරපු එක අයකට නෝන්ඩි වෙලා ඒ නඩු යනවා. ඊට පස්සේ ඔය මොනවාද මැයි නමේ අරගලේට ගහපු එකේ නඩු යනවා. ඒ මාසෙට ස්ට්‍රෙස් වැඩි. ඉතින් අර වැදගත් දෙයට පොලිසිය යොදවන්න මිනිහට ලුවට කල්පනා වෙන්නේ නැහැ. ඒත් වැඩේ තියෙන්නේ මිනිස්සුන්ට අරගලේ කියන දේ හිතේ තියෙන්නේ. ඔය විදිහට මේ අපිව හිරගත කරන්න හැදුවා කියලා අපිට නඩු දාන්න හැදුවයි කියලා රනිල්ටත් යන්න වෙන්නේ. ඉතින් අරයා ගිය විදිහම තමයි. නොතිබ්බොත් ඉතින් මන්න හිතන්නේ පක්ෂපාත ભેදයකින් තොරව හැමෝම එළියට බහිනුනේ. මොකද අපිට දැන් බෝඩ් එකක් අල්ලන්වත් එළියට බහැලා තමුන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න බෑ. මිනිසුන්ට විරෝධය ප්‍රකාශ කරන්න තියෙන එකම විදිහ මැතිවරණය. ඉතින් මේ මැතිවරණයක උණුසුම මිනිසුන්ට දීලා දැන් මේ අපේක්ෂකයෝ විතරක් මේ ලංකාව ඇතුළෙම කී දෙනෙක් සල්ලි වියදම් කරගෙන يعني මිනිසු අමාරු වෙන්නේ මේ වැඩ කටයුතු කරන්නේ මුදල් වියදම් කරගෙන ගෙයින් ගෙට යානවා පෝස්ටර් ගහනවා කැම්පේන් පටන් අරන් එහෙම තියෙද්දි මේ මැතිවරණයක් කියලා අන්තිම මැතිවරණය නොතිබ්බොත් එහෙම මිනිස්සු ලොකු ප්‍රශ්නයකට ඒ කියන්නේ රනිල් රාජපක්ෂට දරුණු ප්‍රහාරයක් ජනතාව විසින් ශාරීරික නෙවෙයි ජනතාව එළියට බහලා ඔහුට විශාල පීඩනයක් පිටපත් වෙන්න වෙයි. ඒක ඔහු මා හිතන උත්සාහ කරනවා ඇත්තේ ඔහු මම ඉඳලා ජනාධිපතිවරණයකට යන්න වෙන්න ඇති. ඒ කියන්නේ ඔහු හිතනවා ඇති මේ ඔහුට කට්ටියට ඔක්සිජන් දීලා ජනාධිපතිවරණයකට යන්න. ඉතින් මොන මැතිවරණයේ තිබ්බත් ඔහුටවත් අපෝති UMP එකත් කපෝති උලන්ට ආයෙ මෙතනින් එහාට දේශපාලන යන්නේ.